आय भवन पुते आप पालनशेषण ने कह दी आ संबंध पाठ हो करमु अत अपने मांगे थे लाइट डाइट की ने कतागली वर्कान बुलुआ तो लाभन साथी है आहार परीक्षण टिक कर ला इडा पस्स साथी आहार वाला आहार उन्नता रोगी तत्त्व का ने कतागरा हमें पाठ में वर्कान बुलुआ दिनेदार उत्तर बॉक्स कर अभी बड़ा अभी लागारे पोषक संघटक तंतु अवश्य प्रमाण तीन वाण बैलेंस डाइट तुलित आहार अभी उत्तरे मेरे पार्ट के लिए हाईलाइट बॉक्स के लगा हाईलाइट सामान्य पार्ट की कमे मुखर पार्ट की नियम यम आहार यम आहार पोषक संघटक पोषक संघटक तंतु पोषक संघटक तंतु अवश्य प्रमाणे तंतु अवश्य प्रमाणे पवतीनाम तंतु अवश्य प्रमाणे पवतीनाम तुलित आहार अक्लेस है तुलित आहार अक्लेस है दिनमें निशि प्रमाण तीन अन्न वगैरह तुलित आहार होंमवर्क दिन वाई क्लैप क्लैप मट इक दाने रेस एंड दादाप तुम तो आहार बल अ मगे अति नुना
මයික් ඔෆ් කරගන්න තිසුම් පොඩක් පොඩේ පොඩේ තිසුම් ඔයාගේ හෝම්වර්ක් එක පෙන්වන්න පුතේ කැමරාව ඔන් කරලා එකෙන් එක පෙන්වන්න පුතේ හරි අපරාධ පොළොතනේ ටිකයි ඉඩ ගිහලා තියෙන්නේ නේද හරි ඒක අලවන්න ඉඩ තිබ්බේ නැද්ද පුතේ අලවන්න ඉඩ තිබ්බේ නැද්ද නැහැ ඉඩ තිබ්බේ නැහැ එදැයි මම කියනවා ලියන පුතේ අලවන්න ඉඩ තිබ්බේ නැද්ද ඒ කොටස් කපලා ආවන්න එතකොට කොහොමද ඒක ඉතින් පුතේ දාන්නේ හරි කොහොමරි වයක බලන්න තිසුම් ලෝව හෑන්ඩ් දාන්න සිලුනි කරලා තියනවා වැඩේ සිලුනි කරලා තියනවා හරි සිලුනි කැමරාව ඔන් කරලා ඔයා කරපු වැඩේ පෙන්වන්න පුතේ පොතේ අලවලා තියෙනවා නේද කොළපාට ටිකක් පෙන්වන්න පුතේ කොළපාටින් දින ටිකක් හරි හොඳයි හොඳයි හරි ලෝව හෑන්ඩ් දාන්න පුතේ තිසුන්ත පුතේ කැමරා ඔන් කරලා මට පෙන්වන්න බලන්න කරපු වැඩේ හරි කහපාට ටික තියෙනවා කොළපාට රෝසපාට හොඳයි ඈ හරි හරි පුතේ ලෝව හෑන්ඩ් දාන්න ඔයා කිරුන් පෙන්වන්න බලන්න පුතේ ඔයා කරපු එක පේන්නේ නැහැ පුතේ බ්ලර් වෙලා පේන ඔයා බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරලා තියෙන ඉඳ පොතක් බ්ලර් වෙලා පේන්නේ හරි දැන් පෙන්වන්න දැන් පෙන්වන්න හරි හොඳයි ඈ හොඳයි හොඳයි ඔයාල ඔව හෑන්ඩ් දාන්න පුතේ සිතුක පෙන්වන්න පුතේ හොඳයි හොඳයි පුතේ හොඳයි ලෝව හෑන්ඩ් දාන්න සෙතුමි ඔමෙත්මා ඔව් පෙන්වන්න පුතේ හොඳයි හොඳයි ඈ හරි හොඳයි පුතේ ලෝව හෑන්ඩ් දාන්න හොඳයි හොඳයි සමුදි කරාද පුතේ පෙන්වන්න බලන්න පුතේ සමහර අක්කල දාන දරුව වැඩ හොඳට කළාද කියලා හොඳයි හරි සමුදි හොඳයි පුතේ හරි හොඳයි ලෝව හෑන්ඩ් දාන්න ඔයා තිරුණි කරාද පුතේ කරලා නේද පෙන්වන්න බලන්න කොතිනුලි පේන්නේ නැහැ කැමරාව ඔන් වෙලා නැහැ තිනුලි වාපස්ස බලමු නේ කැමරාව වැඩ නැහැ සිතුන් පුතේ පෙන්වන්න බලන්න කරපු එක චමෝත් කරලා තියෙන පන්තිමට ආපුව මම පෙන්නවා හොඳයි සිතුන් ඕ නෑනේ චිලිම පේන්නේ හොඳයි හොඳයි පුතේ හරි ලෝව හෑන්ඩ් දාන්න යනුල් පෙන්වන්න පුතේ හොඳයි පුතේ හොඳයි
හොඳයි ඒක. ලෝ හැන් ගන්න. රුසඳි පෙන්වන්න පුතේ. සිවිලිම එපා පුතේ. ආ හොඳයි ඈ. ටිකක් කලාත්මක ආකාරයකට එක කළා දිනවා. හොඳයි පුතේ. හොඳයි ඈ. හරි. හොඳයි ඈ. ලෝ හැන් ගන්න. තරුපියුමි පෙන්වන්න පුතේ. හරි. පෙල්ලන්න පුතේ. පෙල්ලන්න පුත නැත්තම් පෙන්නේ නැහැ. එකයිද කළේ අනිත් ටික? ඔව් අනිත් එක. හොඳයි. හොඳයි. ලෝ හැන් ගන්න. වජිත පෙන්වන්න බලන්න පුතේ. ආ පොතේ කරා කියලා කිව්ව වජිත තමට. ඉතින් බුලුවන්නේ වජිත වටේ ඕක වටේ කලර්ස් තුනෙන් වටේ කලර්ස් තුනෙන් එක බොක්ස් කරලා පාට පැන්සලකින් ඒ තෝරගත්ත පාට පැන්සල් තුනකින් පාට කරන්න මැද. එතකොට හරිනේ. හොඳයි. ඊළඟ කොහොම හරි. ආ තිනුලි පෙන්වනවද පුතේ කොහමද මේ වජිත ලෝ හැන් දාන්න. හොඳයි තිනුලි. තිනුලි පෙන්වෙන්නේ නැහැ. රේස් හැන් දාලා තිබ්බට. හරි. අසිත කැමරා ඔන් කරලා පෙන්වන්න බලන්න. අසිතත් පොතේ ලිව්වා එහෙමද? හරි. මෙහෙම කරන්න. ඔයත් අර විදියට එක පාඩ කරන්න පුතේ පාඩම ඇසල. එතකොට හරි. හොඳයි. හරි. හරි පුතේ. මට කියන්න දැන් හෝම්වර්ක් නොකරපු කට්ටිය රේස් හැන් දාන්න. නුවන් කළා නෑ පන්තියේ. හෝම්වර්ක් නොකරපු කට්ටිය රේස් හැන් දාන්න. විසුම් කළා, අසිත කළා, රුසඳි කළා, හිරුන් කළා, කවිෂ්ක කළා නෑ රේස් හැන් දාන්න. නඳුන් කළේ නෑ නේද රේස් හැන් දාන්න. ප්‍රමුදිත කළේ නෑ නේද රේස් හැන් දාන්න. සනීෂ නෝට් එක දැම්මේ නෑ නේද සතියේ? දැම්මේ නෑ. ඈ රේස් හැන් දාලා තියෙන. රේස් හැන් දාලා තියෙන. සනීෂ විතරයි දාලා තියෙන්නේ. ලැජ්ජයිද? නඳුන් කළේ නෑ නේද? ජනුල් කලා, වජිත කලා, තිසුන්ත කලා, තිනුලිගේ කැමරාව ඕපන් වෙන්නේ නැහැ මම දන්නේ. කවිප්‍රිය කලේ නැහැ නේද? රේසෙන් දාන්න. සිතුන් කලාද? සිතුන්. ආ ඊට පස්සේ සිරුනි කලා, සිතුමි ඔමෙත් මහරි, සමුදුහරි. සතික සතික කළාද? ඇයි මොකද්ද හේතුව හෝම්වර්ක් නොකරන්න? අද නෑ කට්ටි. උදේ ඉගෙන ගන්න තියෙන ඉතා සීමිත කාලේ. සීමිත කාලය තුළ අසීමිත කැපකිරීමකින් ඉගෙන ගන්න. පස්සේ දුක් වෙන්න එපා. තේරුණාද? හරි. ඕගොල්ලෝ පසුකාලීන ඕගොල්ලන්ට ඒකට මුණ දෙන්න වෙන්නේ. අර ඕගොල්ලෝ කරපු වැරද්දට රිටර්න් එක එන්නේ එකට දෙක ගන්න මතක තියාගන්න. තේරුණා? ඕගොල්ලෝ විශාල වශයෙන් වම්දිග වන්න වෙයි ජීවිතේ. ඒකින්ද ඉගෙන ගන්න. අනාගතයේදී අධ්‍යාපනයට විශාල වටිනාකමක් ලැබෙයි ලංකාව තුලෝ විදේශයක් තුන. ලංකාව තුලන ලැබෙයි කියලා මම හිතන්නේ. ඒකින්ද ඉගෙන ගන්න උනන්දු. හරි. අද අපි කතා කරනවා අපරාධික බයින කාලය ගත කරන එක අපරාධේ. බයින කාලය ගත කරොත් එම් නිකන් මේ අපරාධිත කර වැඩ කරපු ළමයින්ගේ වටිනා කාලය අපත යනවා. පුතේ මං මේ අද කියලා දෙන්න හදන්නේ උදේ දවල් හවස කෑම කාපු ළමේ සමබල ආහාර වේලක් ගැන මේ කියලා දෙන්න.
රවුන්හරිය නැති වෙන්න පුළුවන් හරි උදේ දවල් හවස හරි කෑම කාපු ළමයෙක්ගේ ඒක සමබරතාවයේ කොහොමද කියන එක ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ තේරුණාද අබ්බල් එතකොට ඔය දීලා තියෙන ආකාරයට තමයි චාට් එක කියන්නේ බලන්නකො පළවෙනි ළමයා පළවෙනි ඒ ළමයා පළවෙනි උදෑසනට ගත්ත ආහාර අපි මෙහෙම බලමු මේ උදෑසන මේ දහවල් මේ රාත්‍රි හරි අපි ළමයාගේ වැඩන්නේ අපි උදේට සම්බල ආහාර මේකක් ගත්ත කියලා හිතමු එතකොට මම ඒක නිකන් ප්‍රෝගන යන්න හරි මම නිකන් ප්‍රෝගන යන්න මේ විදිහම නොකරනවා වෙන්න පුළුවන් නේ. ඊතර මෙහෙමම නොකරනවා වෙන්න පුළුවන්. අපි නම් කන්න මේ කාරේ නවත්තා. එහෙම කනවා. එහෙම කනවා. කොටිපතිව නෑනේ පුතේ. එහෙම කනවා. ඒක ගැන හිතන්න එපා. හැබැයි මේ කණ එක සමබල කරගන්න පුළුවන් නම් හොඳයි ඈ. එම් ප්‍රශ්න නෑ. ඔය විදිහට කන්න ඉතින් පුතේ අමති කෙනෙක්වත් වෙන්න ඕනේ. මේ තුන් වේලට වේ යාති තුනක් කන්න දැන ඉස්සරහට අමති කෙනෙක්වත් වෙන්න ඕන. හරි. බලමු හරි අපි යා රතු බත් නියුඩු හාල් කියන එක දන්නවනේ නියුඩු හාල් මම පේන්නේ නැති වෙන්න පුළුවන් මම නිකන් නියුඩු හාල් හරි ඊට පස්සේ මම මේ කලුකින් ප්‍රෝගෙන හරි නියුඩු හාල් කරවල බැදුම හරි කිසේ සම්බෝල ඊට පස්සේ පරිප්පු හරි අපි කෙසෙල් ගන්න කෙසෙල් උදෑසන උදෑසන කිරි එකක් තියෙනවා මට කිරි එක දාගන්න ඉඩම අදිව නියුඩු හාල් සහිත ආහාරය මොනවද? කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ගන්න මේ ඒකේ විටමිනුත් තියෙනවා. නේද? කරවල බෙදුම පරිප්පු ඒකේ තියෙනවා නේද ප්‍රෝටීන්. ප්‍රෝටීන් ඒතර නෙමෙයි ඒක තව මොනවද තියෙන්නේ? ඇයි? තෙල් දාලා නේ තියෙන්නේ. ලිපිඩ තියෙනවා. කරවල බෙදුමක් නේ. එතකොට සම්බෝලවල මොනවද තියෙන්නේ? ලිපිඩ. කෙසෙල්. විටමින් විටමින් හා සත්තුලම් උදේ කිරියක බිව්වම නම් ඒකත් ප්‍රෝටීන විටමින් ඒවා මේවා අයිති තේරුණාද මම මෙතෙන්දී කතිකාවතක් හදාගන්න ඇස්තු වෙන්නේ කිරි පිටි බොනවාද ෆ්‍රෙෂ් මිල්ක්ද බොන්න ඕනේ ඒ මොකක් කැඳ එකක් බිව්වම නම් තේරුණා හරි මම දහවල් දහවල් මේ දහවල් ආහාර වේලක් හදන්න හරි එළවලු මිශ්‍ර බත. මොකද්ද පුතේ එළවලු මිශ්‍ර බතක් කියලා කියන්නේ? අර එළවලු දාලා හදන්න බත් එක. හරි ඉතින් ඒකමනේ මාත් කියලා දෙන්නේ මොකක් හරි මොකද්ද සාමාන්‍ය වලදී කියන්නේ කියලා. මොලේටි බතක්. ෆ්‍රයිඩ් රයිස් කියලා කියන්නේ ඒක නේ සාමාන්‍ය. ඒ වුණාට ඇත්තටම ඉතින් කඩේ තියෙන කැරට් කෑලි විතර කහපත් නෙමෙයි මේ. කහපත් නෙමෙයි කැරට් කෑලි විතරයි තියෙන්නේ. තේරුණාද? කැරට් කෑලි විතරයි. මොලේටි බතක්. ඕංජි බතක්. මොකද්ද පුතේ? හරි වේඩි බා සෑම ලොලුවක් දමා හදන එක හැම ලොලුවක්ම දාන එක හදන අමාරුයි අපි මස් හරි අපි මේකට එකතු කර ගන්නවා මෙලොඩුපත් වලද හරියන්නේ නැහැ නේ පුතේ මේවා කොළමැල්ලුමක් හරියන්නේ නැහැ මම ලොලුපත් අයින් කරනවා බත් බත් හරි
මැල්ලුම හරි වටක්කා වටක්ක දන්නව හරි මස් මේකටත් අයිති වෙනවා මම මේකට නා ආ දවල්ට මීකිරි කන ගොඩක් ಜಾති නැහැනේ වත් එකේ ගොඩක් ಜಾති නැහැ හයක් සමහරලාට පහක් විතර හදනවා දෙන්නම නැතු දෙන්න මේ මොනවද කාබෝහයිඩ්‍රේට් මස් කියන්නේ මොනවද ප්‍රෝටීන් මීකිරි කියන්නේ මොනවද ලිපිඩ ඒකේ ප්‍රෝටීන් උත් තියෙනවා මස්වලත් ලිපිඩ තියෙනවා මැල්ලුමහා වට්ටක් වල තියෙන මාවත් අනේ කර විටමින් ආ ખનીජ ලවණ ඔය තියෙන්නේ මම රාත්‍රියේ සඳහා රාත්‍රියේ සඳහා නිකම් එළියට යන්නේ එළවලු මිශ්‍ර නූඩල්ස් අනේ මස් ඉවරයි කියලා හිතමුකෝ අපි තවන්නේ බිත්තර ये मना है बित्तर को दिखे ना दाम दानों को बित्तर को दिखा दाने बुलाऊँ क्या किरी वो दम बित्तर अब तेक का डाला हादाने बुलाऊँ क्या अरे रहा था हादाने बुलाऊँ क्या बित्तर बाग आदिल ने बुलाऊँ अरे ये तो कोटा अभी सीन सांबोले अगर है तो ते नूडल्स एक सीन सांबोले हमें का केक बना है नहीं පලතුරු සලාද මොකද පුතේ පලතුරු සලාදය කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ ෆෘට් සලාඩ් නේද ෆෘට් සලාඩ් එක එතකොට එළවලු මිශ්‍ර නූඩල්ස් මේක එළවලුත් තියෙනවා මේකේ විටමින් කංජලාවක් තියෙනවා කමන්නේ අපි ඒ දානවා කාබෝහයිඩ්‍රේට් කියන මේකේ මොනවද තියෙන්නේ ප්‍රෝටීන තියෙනවා මේකේ මොනවද තියෙන්නේ ලිපිඩ තියෙනවා මේකේ විටමින් හා ඛනිජ ලවණ තියෙනවා හරි තේරුණාද මෙන්න මේ වගේ එකක් තමයි පුතේ බැලන්ස් ඩයට් එකක් කියන්නේ දැන් නම් ඉතින් තියෙන වාතාවරණයත් එක්ක මේ බැලන්ස් ඩයට් එකක් ගන්න ගියොත් එහෙම ඒවල දරවල් උගස් කරන්න වෙන්න පුළුවන් සමහර විට ඒක වෙනම කතාවක් මම ඒ ගැන කියන්නේ නැහැ දැන් බලන්න ඕගොල්ලොන්ට දැන් ලබන සතිය කරන් තියෙන වැඩේ මම අද වැඩ කරමු නැති අයගෙන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මුවන් කළා නේ කවිෂ්ක කළා නේ නදුන් කළා නේ සනීෂ කළා නේ සිතික කළා තිබ්බද පුතේ සිතික කළා තිබ්බද ආ කතා නෑ කට දිනවනේ කතා කරන්න බලන්න මයික් එක විතරයි තියෙන්නේ සිතුන් කළාද කතා කරන්න තියෙනවා ඔව් එතකොට සිතුක් කළාද නෑත් කතාවක් නෑ රවි ප්‍රිය කළා නෑ ඊට පස්සේ තිනුලි පෙනුන්නේ නැහැ මට වැඩක් කරව බවක් ඒක කැමරා ඔන් කළේ නැහැ අනිත් ප්‍රමුදිත කළේ නැහැ තේරුණාද උඩට පස් දිනක් විතර අද ඉන්න අය මිතුල්ලා නැහැ ඒ වගේ කීප දෙනෙක් අඩුය පස් දිනක් විතර වැඩ කළා නැහැ තේරුණාද එතකොට දැන් ලබන සතිය හැමෝම තනියෙන් සමබල ආහාර වේලක් හදන්න සමබල ආහාර වේලක් A4 එකක් ගන්නවා සුදු පාට හරි කැමති නම් පාට A4 වලින් කප කප හදන්න පුළුවන් මෙහෙම සමාන ප්‍රමාණයේ රවුම් කැමති විදියට මෙහෙම 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 හරි මෙහෙම 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 හරි කොහොම හරි මට කමන්නේ ලස්සන කරන්න හරි එතකොට මේක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ විටමින් කංජලාව මෙයක් දෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ විටමින් කංජලාව කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ විටමින් කංජලාව වගේ දෙන්න උදෑසන දහවල් රාත්‍රී ඕගොල්ලෝ ගැලපෙන හැම එක්කෙනාම වෙන වෙනම Taman හදපු එක පෙන්නලා පොතේ තියෙන එකයි මල් ලියපු එකයි නම් වෙන්න බෑ හරි මේකේ තියෙනවා තැනින් දා ගන්න පුළුවන් පුතේ ඒක බලලා
අලුතෙන් හදන්න ඕන හරි එක එක්කෙනා තම තමන්ගේ ආහාර වේල කියවන්න ඕනේ අපි බලනවා මම අනිත් ළමයින්ට තමයි දෙන්නේ ඒකේ අඩුපාඩු වෙන්ද උදාහරණයක් විදිහට තිසුම් තමයි උඩම ඉන්නේ ලිස්ට් එකේ තිසුම් කියවද්දි තිසුම් කියූප එක අහගෙන ඉන්න ඕනේ අනිත් අය ඒගොල්ලොන්ගෙන් තමයි මම අඩුපාඩු අහන්නේ එතකොට ඒගොල්ලොන්ට කියද යකි සර් එතන බතුත් තියෙනවා අලක් තියෙනවා කුසුත් තියෙනවා මම නිකන් කියන ගැලපෙන්නේ නැහැ සර් ඇයි බතු අලයි කුසු තුනම තිබ්බ ගැලපෙන්නේ නැත්තේ ඇයි පුතේ කාබෝහයිඩ්‍රේට් නේ වැඩි කාබෝහයිඩ්‍රේට් වැඩි කාබෝහයිඩ්‍රේට් වැඩි නේද නේද එතකොට දැන් ඊළඟට අපි අසිත ඉන්නේ ඊළඟට අසිත කතා කරනකොට ඔක්කොම කඩද අසිත කතා කරනකොට එහෙම ඉන්නේ නැහැ පුතේ කටතද කරන් ඈ කතා කරන්නේ නැහැ ආත්මෙට අනිත්‍ය බලන්න ඕනේ මොනවද මෙයාගේ අඩුපාඩු කියලා තමන්ට ෂුවර් නැත්තම් පැන්සලින් කරත් කමන්නේ නැහැ මුලින් කැමතිද මේ පැන්සලින් කරා නම් හොඳයි කියලා තියෙනවා නේද නේ පැන්සලින් කරන්න හැබැයි මේ රවුන්ඩ් එක ගන්න තියෙන්න ඕනේ ඊට පස්සේ මේක අලවන කොට ඕන නම් පාට A4 වලින් මේක සෙට් කරලා අලවන්න පුළුවන් නේ කාබෝහයිඩ්‍රේට් තුනේම එක පාට ප්‍රෝටීන් තුනේම එක පාට විටමින් A කණිස ලවන්න තුනේම එක පාට ලිපිඩ් තුනේම එක පාට කැමති නම් එහෙම කරන්න පුළුවන් ලස්සන තේරුණාද රවුන්ඩ් පාට හතරෙන් රවුන්ඩ් හතරයි කපන්න ඕන නේද ඔව් මේ පාටින් මුණත් පුළුවන් කොලේ ඉතුරුයි තව කොලයක් හොයා ගන්න පාට හතරක් ඕන පාට හතරෙන් රවුන්ඩ් හතර කැපුවා මැද්දෙන් කැපුවා ඒවල ගන්න තියෙන මේ හරි හරි තේරුණා මොනවාරි මේ කියන ආන්න ගැටලු තියෙනවද පුතේ A4 එක දැන් හදනවානේ අපි A4 එක අලවන්න ඉඩ තියන්න දැන් කරන්නේ නැහැ ඒක ලබන සතියේ සාකච්ඡා කරලා කරන්නේ ඒක අලවන්න ඉඩ තියන්න තා අලවන්න නවන්න පුළුවන් නේද අලවන්න ඉඩ තියන්න ලෑස්ති සම්මල ටික ලොකු ඉඩක් තිබ්බනම් හරි තන නවන්න පුළුවන් නේද හොඳට නේද දැන් ඔය කරපු නැති ළමයි මොකක්ද දැන් නුවන් නම් මේ වෙන විකාරයක් කියව කරන්න බැරුණේ මොකද්ද විභාගයක් තිබ්බලු මොනවද මොනවද ඒවා ඉතින් උචිත උදාහරණ නෙමෙයි නෑ නුවන් විතරක් නෙමෙයි අනිත්‍යයටත් එහෙම හේතු ඇති නේද අයි සනීෂ කරන්න බැරුණේ පුතේ ඈ පුතේ කරන්න බැරුණේ ඇයි රවිප්‍රිය කරන්න බැරුණේ ඇයි පුතේ නෑ හැබැයි මට පෙන්නල ඉවරලා ලැබුණා නම් හරි ඉඩ තියන්න ඕන. හරි? පුතේ තරුවක් දාන්න හැමෝම. අන්න දැක්කද? වැඩ නොකරාම අසරණ වෙන ඇටිනේ. ජොබ් එකකට ගියත් කවදාද ඔහොම තමයි වෙන්නේ. තේරුණාද? ලියමු. සමහරලාට මෙහෙම වෙනවා පුතේ. සමහර අය මොකක්වත් නැතුව අර දේශපාලඥයෝ කියලා මෙලව රහකර නැති ජාතියක් ඉන්න ලංකාවේ. උන්ට පුතේ ගොට්ට කියලා අල්ලලා ඒ කියන්නේ එහෙම අල්ලලා ජොබ් වලට යනවා. ජොබ් වලට ගියාම පුතේ මොකද දන්නවද වෙන්නේ ඊට පස්සේ එතන ඉන්න අර අනිත් අයත් එක්ක එකට ගැටෙන්න බෑ තමන්න දැනුම තියනවා නම් ගැටෙන්න පුළුවන් ඉගෙනගෙන යනවා නම් ප්‍රශ්නයක් නෑ ඉගෙන ගන්න නැතුව ඒ දේශපාලඥයගේ පෝස්ටර් එක ගහ ඉඳලා කැන්වසින් ගිහිල්ලා එහෙම කරලා ජොබ් එකකට ගියාම අතන ඉන්න ඔක්කොම ඉගෙන ගන්නවා ඒ මිනිස්සු ඉංග්‍රීසි වලින් ඒවා මේවා කතා කරනවා වැඩ කරනකොට ඉතින් එතකොට හැම පැත්තෙම ඊ ගග hina වෙවි තමයි ඉන්න තියෙන්නේ පුතේ ඇයි තේරෙන්නේ නැහැ නේ පුතේ නේද හරි තරුවක් දාන්න තරුව දාලා සාමාන්‍ය පාඩම් ලියන්න පුලිත ආහාරයක් නොගැනීම නිසා තුලිත ආහාරයක් නොගැනීම නිසා ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් මෙසේය ගැටලුකාරී තත්වයන් මෙසේය හරි පුතේ කියවන්න
කවුදන්නවද කියවන්න සනීෂ පළවෙනි දිත කියවන්න පුතේ පළවෙනි දිත කියවන්න මගේ නම් පිටුව 99 ඔගොල්ලෝ 99 ද ඔව් සර් කො කියවන්න ඉක්මනට කියවන්න කාලය ගත වෙනවා ඉන්නවනම් කියවන්න නැත්තම් ලියුවෙන් හරි යන්නේ රවිප්‍රිය කියන්න පළවෙනි දිත ශාරීරික ප්‍රමාණවත් වර්ධනයක් නොදැක්වීම හෝ අධිවර්ධනයක් පෙන්වීම අන්න බලන්නකෝ එතන නිසි පෝෂණයක් නැත්නම් එයා නිසි ප්‍රමාණයට වර්ධනය වෙන්නේ නැහැ හැබැයි අවශ්‍ය ප්‍රමාණයේ පෝෂණ ප්‍රමාණය ලැබෙනවා නම් අධිකෝ වර්ධනය වෙනවා අධිවර්ධනය කියන්නේ ඒක හරි කවිෂ්ක ඊළඟ දිත කියන්න කවිෂ්ක ඊළඟ දිත කියන්න බෝවනහා බෝනවන රෝගවලට පහසුවෙන් ගොදුරු වීම ආ බෝවනහා බෝනවන රෝගවලට පහසුවෙන් ගොදුරු වෙන බලා බෝවන රෝග කියලා කියන්නේ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දැන් කොරෝනා කියන්නේ බෝවන තත්ත්ව රෝගය හරි එතකොට දැන් මේ ඇඟට අවශ්‍ය විටමින් කණිජ ලවණ වගේ දේවල් ප්‍රතිශක්තිය නැති වෙනකොට අපි නිතරම බෝවන රෝග වල ලක් වෙන්න පුළුවන් බෝනවන රෝග කියලා කියන්නේ දියවැඩියා හෘදය ආබාධ අධිරුධිර පීඩනය ඒ වගේ තත්ත්ව ගොඩක් අය කියන්නේ මට සීනි එහෙම කියන්න බෑ එහෙනම් ඉතින් කියන්න පුළුවන් වෙනවනේ මට පිටි මට තේකොළ මට වටවල තේ මට වෙන මට බුගවන්තලාවතේ මට සෙස්තා එහෙම කියන්න බෑ පුතේ මට සීනි කියලා කියන්න බෑ කෙලින්ම නා දියවැඩියා තේරුණා හරි බෝ වෙන රෝග බෝන වෙන රෝග වෙන්නත් පුළුවන් නදුන් කියන්නේ ඊළඟ එක දුර්වල වීම අසල වීම දුර්වල වීමයි අලස වෙනවා ඔය නිතරම නිදිමත ආයින පොත්පත් කියෝ කියෝ ඉන්න ඒ වගේ කැමති නැත්තම් ඕගොල්ලන්ට පොත් කියනකොට කොහොමත් අලස වෙනවා ඇති එතකොට පුතේ මතක තියාගන්න ඒකට හේතුව මේ ඇඟේ නිසි පෝෂණයක් නොපැවතීම හරි කිසුම් කියන්න පුතේ ඊළඟ තිත විවිධ ඕනතා රෝගවලට ගොදුරු වී ආ බලන්නකො සිම්ප්ටම්ස් ඇති වෙලා තියෙන ඒවා එයා පැත්තේ පිටුවේ තියෙනවා විටමින් ඩී උනතාවයේ හිඳ දැක්කලේ දරුවගේ පාද මොකද වෙලා තියෙන්නේ ක්‍රිකට්සියාව කියන තත්ත්වය ඇවිල්ලා තියෙනවා පාද ඇදවීම තත්ත්වයක් දකින්න තියෙනවා මව තමයි විටමින් ඩී අඩුවෙන් අරන් තියෙන්නේ දරුවා කොස තුල ඉන්නකොට විටමින් බී උනතාවෙන් පෙළග්‍රා තත්ත්වය බලන්න අත්වල පුල්ලි වගේ චර්ම රෝගී තත්ත්වයක් ඒක විටමින් සී උනතාවෙන් විදුරු මාසෙන් ලේ ගැලීමේ තත්ත්වයක් තියෙනවා පේනවද දන්නේ හොඳට බැලුවොත් පේන ඇතර අතු පාටට ලයින් ලයින් වගේ වෙලා තියෙනවා විදුරු මහයි දතයි ගාව දත් ගොඩාක් කරලා මැදලා හැමෙන්න ලේ නෙමෙයි ඈ මුරුසුව කටේ වැදිලා හැම ලේ ආවොත් ඒක නෙමෙයි ඈ මේ විදුරු මාසෙන් දිගටම ලේ ගලාගෙන එනවා හරි ඊළඟට ගිය සතියේ මම කතා කළා සරල ගලගණ්ඩය ගොයිටර් කියන තත්ත්වය ගලගණ්ඩය නේද උගුරේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවතර නෙලායමක් සිද්ධ වෙලා තියෙනවා ඊළඟට විටමින් ඒ උනතාවෙන් හැදෙන ඇසේ ඇතිවන මොකද්ද බිටෝලා තේරුණාද ඉතින් ඒ වටන ප්‍රතිකාර කියන්නේ මේ තත්ත්ව ඇති වෙන්න කලින් දවස් දරුවයි කකුල් යථා තත්ත්වයට පත් කරන අමාරුයි බෑනේ ෆිසියෝതെරපි වලින්වත් මම නම් හිතන්නේ ගන්න පුළුවන් වෙයි කියලා ඉතින් මව නිසි පරිදි විටමින් ඩී ලබාගෙන නැහැ ඔය තිත් හතර හතරයිනේ තියෙන ඕගොල්ලෝ පහක් එම නැහැ නේද හරි හතර වෙන පාටකින් ලස්සනට ලියන්න ඉඩ තියන්න ලස්සනට වෙන පාඩකින් ලියන්න ඉඩ තියන්න. අපි ඊළඟ session එකේදී පස කරමු නේද? ඊළඟට ඔය ඌනතා රෝග ටික තියෙනව නේද? ඒක නම් පුතේ colored photocopy එකක් තමයි අවශ්‍ය වෙන්නේ. colored photocopy එකක් ඕ. ගාලා ඒ ටික අලවන්න අවශ්‍යයි. operation කරන්න බුලා සමහර ලාවට මරණයක් වෙන්න පුළුවන්. තේරුණාද? හරි උනතා රෝග ටික අලවන්න ඉඳ තියන්නේ එතකොට අපිට පාඩමේ අවසාන කොටස පමණයි ඉතිරි වෙන්නේ තේරුණාද ලියමු අනුමාත්‍රකාව ලියලා මේක අද දවසේ ඉවරයක් කරමු පිටුව 96 තියෙන්නේ
ආහාර හඳුනා ගැනීම සඳහා පරීක්ෂා ආහාර හඳුනා ගැනීම සඳහා පරීක්ෂා ලබන සතිය සමහර එක සෙෂන් එකක්ම වැය කරන්න මේ කට්ටියගේ සමතුලිත ආහාර වේලා අහන්න මේ පොතේවද ලෙක්චර් කියන්නේ කොහොමද ඉතින් ඒක ඉතින් ඒ පාඩමමනේ 96 විටමින් A කණජ ලවණ අඩුකම තමයි 96 96 බලන්න එයායි මාත්‍රිකාව පොඩ්ඩක් කියන්න බලන්න 96 පිටි උඩ නැද්ද කියලා ආහාර හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කියලා තියෙනවා ආ තියෙනවා හරි නේ ටක් ගාලියුම් ලස්සන්ට ඈ තියෙනවා මුලි මූලික අවස්ථාවේදී මම ගත්තොත් පුළුවන් මම හරි මම ලින්ක් එකක් එවන්නම් පුතේ අපි ඊළඟ එකේදී පස ගැන සාකච්ඡා කරමු